ජනාධිපතිතුමාගේ ගේ වටකරාන ගිහිල්ලා හැබැයි මගේ ගේ වටකරානම් ඒගොල්ලෝ එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා මොනින්නේ අද දෙන්නේ? නෑ එහෙම නෙමෙයි. චණ්ඩිපාට්ද? නෑ චණ්ඩිපාට් එකක් නෙමෙයි. ගහන්න ආවත් ගහනවා ගැහුවත් ගහනවා. ඒක තමයි අපේ පක්ෂේ. අපි කරන්නේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දේශපාලනයක්. අපි දැක්කා ඊයේ දිනේ ප්‍රතිපල කොරොම්බාවයි විරුද්ධ සේවා සම්පකාර සමිතියේ ඡන්දය තිබිලා පරාජයටපත් වෙනවානේ. ඊට පස්සේ ඔබතුමාලගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන සමන්ප්‍රිය හේරත් මහත්තයා ගිහිල්ලා චණ්ඩිපාට් එකක් දානවා CCTV වල බොහොම පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. අපි මාධ්‍ය හරහා දැක්කා. මොකක්ද එතුමා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගන්න විනය ක්‍රියාමාර්ගය? ඒ සම්බන්ධයෙන් එතුමත් ප්‍රකාශයක් කරලා තිබුණා. එවැනි කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කරනකොට සියලු කරුණු විමසලා බලලා එහෙම තත්ත්වයක් ඇති වුණාද, එහෙම තත්ත්වයක් ඇති වෙන්න පසුබිම්බු හේතු සාධක මොනවාද, එතන යම්කිසි ප්‍රකෝප කිරීමක් කරාද, එතුමා කියන ආකාරයේ පහර දීමක් සිදු වුණාද, ඒ සියලු කාරණා හොයලා බලන්න ඕනේ. හැබැයි මට එක දෙයක් තියෙනවා, ඒ CCTV මේකේ අපි දැන් මම දැක්කා රෝහල් ගත වෙලා ඉන්න පුද්ගලයන් කීප දෙනෙක්. නමුත් ඒ ඔබ ඔබගේ ඔබ බුද්ධිය මෙහෙවලා ඒ CCTV කැමරා දර්ශන බලන්න, එතන ඒවැනි රෝහල් ගත වෙන තරමේ පහර දීමක් සිදු වෙනව ඔබ දැක්කද කියන එක? ඒක ඔබ බලන්නකෝ. එතකොට ඒක තමයි පළවෙනි දේ. මොකද ඒක මම මේ කවවත් පුද්ගලයෙක් සුද්ධ කරන්න යනවා නෙමෙයි. නමුත් මෙවැනි දේවල් වැඩේ රාජ්‍යයක හොඳ නැහැ නේද? දැන් අපි දැක්කන අර මෙහෙම යම්කිසි අවස්ථාවක දැන් මට කවුරු හරි පහර දෙන්න ආවොත් මම බලන් ඉන්නේ නැහැ. දැන් ජනාධිපතිතුමාගේ ගේ වටකරානේ ගිහිල්ලා හැබැයි මගේ ගේ වටකරානම් ඒගොල්ලෝ එහෙම යන්නේ නැහැ. ඒ කියන්නේ ඔබතුමා මොනින්නේ අද දෙන්නේ? නැහැ එහෙම නෙමෙයි. මම මගේ ආරක්ෂාව මං සපය ගන්නවා. මට එහෙම දෙයක් කරන්න ගැහුවොත් ගහනවා කියලාද? නැත්තම් මොකද්ද කරන්නේ? ගැහුවොත් ගහනවා තමයි. අපේ පක්ෂේ එහෙම තමයි. ආවත් ගහනවා. ගහන්න ආවත් ගහනවා ගැහුවත් ගහනවා. ඒක තමයි අපේ පක්ෂේ. චණ්ඩිපාට්ද? නෑ චණ්ඩිපාට් එකක් නෙමෙයි. අපි කරන්නේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දේශපාලනයක්. නමුත් කවුරු හරි අපිට ගහන්න එනවනම් අපි ඒක ඉවසන් ඉන්නේ නෑ. FB එකෙන් News First ප්‍රවෘත්ති live බලන්න. අදම News First FB page එකට ගිහින් like කරන්න. ඉන්න තැනකදී live news බලන්න. දැනුවත් වෙන්න. ඇත්ත දැනගන්න. එය ඔබේ ITI.